අරගලේ විනාශ කරන්න කටයුතු කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති ධුරයට එන්න පාර කපපු රනිල්ගේ දේශපාලනික අතදරුවා රනිල්ගේ බලල්ලත තමර අනුර කුමාරසාන. ඉතින් මේ රජේ ITN එක මේකට ලැහත් වෙන්නේ මොකටද කියලා හිතපුතුමා තේරුම් ගන්නකො. අනුර කුමාර සිද්ධානායක කියන්නේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කියන්නේ පදේට තමා අනුර කුමාර දිසානායක මැතිතුමා නටන්නේ කියන එක අපි හොඳට දන්නවා. අරගලයේ විනාශ කරන්න කටයුතු කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති ධුරයට එන්න පාර කපපු රනිල්ගේ දේශපාලනික අතදරුවා රනිල්ගේ බලල්ලත තමර අනුර කුමාර දිසානායක. ඉතින් මේ රජේ ITN එක මේකට ලැහත් වෙන්නේ මොකටද කියලා හිතපුතුමා තේරුම් ගන්නකො. මේ අපි දින මේ තනියම තමන්ඩ පුළුවන්ද විවාදෙට යනවා කියලා තීරණය කරන්න? මාධ්‍ය ආයතන ඒ කට්ටිය තනියෙන් තීරණය කරන්න පුළුවන්ද? අපි කරපු පොදු කාරණාවක් තියෙන මතක් කරපු කරුණු දෙකක් අපි කිව්වේ. අපි ඉස්සල්ලාම අභියෝග කරේ ආර්ථික කමිටුවට එන්න කියලා. එතකොට ආර්ථික කමිටුවට අපි අභියෝග කරපු එක ඒ කට්ටිය මේ රජිතුයි අනුරයි අතර විවාදයකට බවට පත් කරා. එතකොට අපි අභියෝග කරපු එක ප්‍රතික්ෂේප කරලා ඒ කට්ටිය අභියෝගේ විතරක් මේක කරන්න බෑ. ඒ නිසා අපි බොයිම මොහොතකවත් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ විවාදයට සහභාගි වෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. අපි කිව්වේ අපි ඉස්සල්ලාම ආර්ථික විවාදේ තියමු, ඊට පස්සේ මේ අනුර සජිත් එක තියමු. ඊට පස්සේ මෙයාලා කිව්වා නැහැ හැම්බෑ. අපි කියනවා හරි, ඉස්සල්ලා අනුර සජිත් එක තියමු, හැබැයි ඔබතුමාලා දිනයක් දෙන්න ආර්ථික කමිටුවේ දිනයක් අපි දෙක එකටම කන්ෆර්ම් කරගමු කියලා. ඒක තමයි අපි කියපු කාරණේ. එතකොට එහෙම නොකිය මේ කට්ටිය අපි දීපු දිනේට අපි කියපු දිනයන් වල අවසාන දිනේ අල්ලගෙන ගිහිල්ලා රනිල්ගේ සම්පූර්ණ ආශිර්වාදයෙන් මේ රාජ්‍යයේ සතුව තියෙන මාධ්‍ය ආයතනයකට ගිහිල්ලා අර තනියෙන් පාලුගේ බලම්බිනින්න වගේ ලැහැත්ති කරලා දෙන. ඉතින් මේ දෙකම මේ දෙගොල්ල දෙපැත්තටලා ඉන්නේ අපරාධය අපි නම් කියන්නේ. මේ මීගාවට කෙලින්ම එකතු කරගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැන් පොහොට්ටු එකතු කරගෙන ජනාධිපතිතුමාට යනවා කියනවට වෙනුවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෙලින්ම ප්‍රකාශයක් කරලා මේ මාලිමාවේ අපේක්ෂකයා බවට පත් වෙනවා. ඉවරයිනේ මේ රට වරවට්ටන්න නැතුව. සම මාලිමාවයි රනිල් වික්‍රමසිංහයි කියන්නේ දෙකක් නෙමෙයි. මාලිමාව කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලල්ලත. රනිල්ට කරගන්න ඕන දේ මේ මහ පොළවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනතා කැමැත්තක් ජනතා බලවේගයක් නැති නිසා එය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන බලල්ලත තමයි මේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව. ඒ නිසා මේ සියල්ල සිද්ධ වෙන්නේ අපි දන්නවා රනිල්ගේ අනුදැනුම රනිල්ගේ ක්‍රියා රනිල් මේකට කිව්වේ කනේ රනිල් වික්‍රමසිංහත් මේකට එන්න ඕන. රනිල් නැතුව මෙයාලට තනියෙන් විවාද කරන්න බෑ. ආර්ථිකය ගැන මෙලොහසරක් දන්නේ නැහැ. මේ කට්ටියගේ ඇයි බැරි ආර්ථික කමිටුව විවාද කරෙන්න? මේ කට්ටියට එක එක තැන්වලට ගිහිල්ලා එක එක බයිලා ගැහුවට මේ කට්ටියට පොදු ඒකමාත්‍රික රාමුවකට ඇවිල්ලා මෙයාලට ඉදිරිපත් කරන්න වැඩපිළිවෙලක් නැහැ. මේ JVP එකේ මතවාදය ඉදිරිපත් කරොත් මාලිමාව කියන කණ්ඩායම මේකට විරුද්ධයි. මාලිමාවේ මතවාදය ඉදිරිපත් කරොත් JVP එකේ ටිල්වින්න ලාල්කාන්තලා ඇතුළු කණ්ඩායම මේකට විරුද්ධයි. ඒ නිසා මේ කට්ටියට සිද්ධ වෙලා තියෙන්නේ තනි ප්‍රතිපත්තියක් නැහැ. ඇහිඳාස් ප්‍රතිපත්ති තනින් තනට වෙනස් වෙච්ච ප්‍රතිපත්තියක ගනවා මිසක් තනි ප්‍රතිපත්තියක් නැති නිසා මේ අයට ආර්ථිකය ගැන සාකච්ඡා කරන්න ආර්ථික ගැන විවාදය කරන්න එන්න බෑ. ඒ නිසා ඒකට මග හරිනවා. මග හැරලා රනිල්ගේ සහයෝගයෙන් මේ පෙන්වන්න දෙනවා අනේ සජිත් ප්‍රේමදාස ආවේ නැහැ කියලා. අපි කොහෙත්ම මේ අයගේ මේ වහන් දදනදී තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ කියලා රටට දැනගන්න යනවට ඒක වහගන්න උත්සාහ කිරීම අපි කරන්න දෙන්නේ. අපි පෙන්නනවා රටේ ජනතාවට මාලිමාව සතුව ජනතා විමුක්ති පෙරමුණ සතුව මේරට ගොඩනගන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. රනිල්ගේ සරණ යෑම ඇරුණාම මාලිමාවට ජනතා විමුක්තියට වෙන සරණක් නැහැ කියන එක අපි ජනතාවට එළිවන්නන්නට අපි කටයුතු කරනවා. ඒක තමයි අද මේ හෙළු එළි උනේ. රනිල්ගේ කීමට ගිහිල්ලා ජාතික රූපවාහිනිය ඉඩ අරගෙන තනියම මෙතනට පෙනී හිටියට මේ කට්ටියට අද ඒක තුර ඔප්පු වෙලා තියෙනවා. ඇයි මෙයාලා මේ ආර්ථික විවාදයෙන් පලා යන්නේ? ඒ නිසා මෙයාලගේ ආර්ථික ගැලවුම් කරුවයි දේශපාලනික ගැලවුම් කරුවයි අපි දන්නවනේ රනිල්ගේ ඔඩෙක්කෙනේ හිටියේ දින 52 ඉඳලා ජහපාලන රජේ හදපු දණ ඉඳලා අනුර කුමාර දිසානායක බොහොම සුවච කීකර දරුවෙක් රනිල් වික්‍රමසිංහගේ. ඒ නිසා තමයි මේ කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. මේක අමුතුවෙන් ජනතාවට තේරුම් ගන්න දෙයක් නැහැ. අතීතයේ හොඳට යහපාලන රජයේ කාල සීමාව ඉඳලා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙනකනුයි ඊට පස්සේ ජනාධිපතිවරයා බවට පත් වෙලා මේ කරන කටයුතු සියල්ලමත් එක්ක බලපුවාම කවුද මාලිමාව හැන්ඩල් කරන පිරිවස්සේ ඉන්න අදුෂ්‍යමාන හස්තය කියන එක හැම කෙනෙකුටම දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන සියලුම YouTube channel වලින් පුම්බන්නේ අනුර කුමාර දිසානායක. ජාත්‍යන්තරයට ගෙනියන්න වුණා කාරුණු කාරණා හදලා දෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා මේ ඔබතුමාලිතා ඉන්නවට මේක රහසක් කියලා මේක ඇවිල්ලා ප්‍රසිද්ධ රහසක්. දේශපාලනය ගැන දන්න
මෙරටේ සෑම කෙනෙක්ම තුළ තියෙන ප්‍රසිද්ධ රහසක් තම රනිල් සහ අනුරු කුමාරගේ දීගේ. එනිසා මේ දරුවන්ට එලිපිටම ඇවිල්ලා රඟපාණ්ඩ කියන්න. බොරුවට නිකම් මේ සමගි ජනබලවේගේ කඩාකප්පල් කරන්න මේ දෙගොල්ලගම වෑයම තියෙන එකනේ. සමගි ජනබලවේගේ කඩා විසුරුව හැරීම. ඒකනේ රනිල් වික්‍රමසිංහගේ අරමුණත් ඒක. රනිල් වික්‍රමසිංහගේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින අනුරු කුමාර දිසානායකගේ අරමුණත් ඒක. එනිසා මේවා ගැන ජනතාවට අපි කියන බොහොම බුද්ධියෙන් විමසල් බලන්න, බුද්ධිය තුළ කටයුතු කරලා මේ දැනට තීන්දුව ගන්න. අපි ඕනෑම මොහොතක සජිත් රනිල්ෙක් විතරක්, සජිත් අනුර විතරක් නෙමෙයි, සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්කත් ඕන විවාදයකට අපි සූදානම්. හැබැයි ඒක නිවැරදි ක්‍රමවේදයක් එක්ක නිවැරදි කාලවකවානුවල පැවැත්වෙන්න ඕනේ. අපි කීයටවත් අනුර කුමාර දිසානායකගේ මේ තනිපදයට අනුර කුමාරත් එක්ක විවාදයට යන්න ලැහැති නෑ. අපි කියපු අභියෝගයත් බාර අරගෙන ඉන්න. ඒකට දින නියම කරගෙන ඉස්සෙල්ලා මෙයාලට ඕනේ අනුර සජිත් අනුර විවාදේ නම් අපි ඉස්සෙල්ලා ඒක තියමු. හැබැයි අර විවාදයෙන් පැන යන්න දෙන්නේ නැහැ. ඔබ සතුව මේ රට ගොඩ නගන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙලක් නැහැ කියන එක රටේ ජනතාවට ඒත්තු ගන්නන්න අපි කටයුතු කරනවා. ඔබ ගාව ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නම් හදාගෙන එන්න. මේ ගැටෙන එක ඔබතුමාලගේ මාලිමාවයි ජේපී එකයි අතර ඛණ්ඩනය ඇති වෙනවා මේ ආර්ථික වැඩපිළිවෙල ඔබතුමාල ඉදිරිපත් කරොත්. එනිසා ඒක වහගන්න ඔබ ආර්ථික වැඩපිළිවෙලෙන් පලා යන්න මේ රනිල් ගිස්සිංගේ රූකඩයක් වගේ නටන්න එපා කියන එක අපි අනුර කුමාරට කියනවා.